පළවෙනි එක මේ හතරින් දින තැපැල් ඡන්ද අපේ නෑදෑය ඔක්කොම ඉන්නවා හොඳවල ඔබ ලැබුවේ නෑදෑය කවුරු ඉන්නවා අමිනේ වියපොස් පොලිස් ස්ටේෂන් ග්‍රාමාරක්ෂක ඉන්න කවුරු ඒගොල්ලන්ට මේ පණිවිඩය දෙන්නේ ඒ මේ යන ගමන මොකද්ද කියලා ඇයි සජිත් ප්‍රේමදාස කියන එක මං කිව්වනේ සජිත් ප්‍රේමදාස මොකද කියලා මං කෝ ගමේ කට්ටිය ඇහුවම ඇයි සජිත් කියලා ඇහුවම කියන්න තියෙන උත්තර තුනයි පළවෙනි එක අහනවා මම මේක කියන ඕන තරම් අන්ඩර කුමාරට ඡන්දයක් දුන්නා කියලා කියන්නේ මතක තියාන උඩ දාගන්න මේක ගෝඨාභය දෙක වෙනවා කියන්නේ බඩල් මාත්‍ය අවුරුදු දෙකක් හිටියා අන්ඩු මාට මාස හයකවත් ඉන්න බෑ ටීම් එකක් නැහැ ආණ්ඩු කවුද ඉන්නේ කියලා කැබිනට් එකේ ආණ්ඩු කාඩන එක බාර දෙන්නේ කියලා නමක් කාලා තිනවා ලාල්කාන්ත සහෝදරට දෙන්න කියලා කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය කාටද මේක දෙන්නේ මේ ගෝඨාභය මාත්‍ය ගන්න වෙලාව හිටියා වියත්මක කියලා එකක් අද වියත්මගයි NPP කියන්නේ එකක් තේරුම් ගන්න මේක ඒගොල්ලෝ කරන්න හම්බුණාද මේගොල්ලොත් එක්ක නෑ ආයි JP කියලා මේ රට කරන්නේ JP එක දිල්ලලා වියත්මගෙන් දොස්තරලා දෙනවද මේක බල දෙනවද නෑ ඇයි ඒගොල්ලෝ අපි වගේ පොලිසිය අමුදාව කටේ ලං කරගත්තේ රට හදන්න නෙමෙයි මාත්තේ මේ JP එක ලංකාවේ දිනලා තියෙන තැන් දෙකක විතරයි එක මහපාර දෙක විශ්වවිද්‍යාල උද්ඝෝෂණ වැඩ වර්ජන විතරයි දිල්ල තියෙන්නේ දිල්ල කියන්නේ මගෙන ඉතින් වැඩ තියෙන උතුන විතරයි ඉල්ල විශ්වවිද්‍යාල ඒ දෙකේම සතුරු කවුද ශ්‍රී ලංකා පොලිසිය පොලිසියෙන් කුටි ගන්න වෙනවා ඒක නිසා වහාම ඒගොල්ලෝ ඇති කරගත්ත අධිරණ කියලා කණ්ඩායම කළ පොලිසිය දාගත්තා ඉස්සරහින් දැන් පොලිසිය උදාසීනයි ඊළඟ ගන්න කවුද අපි යුදමුදා නායකමුදා ගුවන්මුදා අපේ කට්ටියක් ගියා දැන් හදාගෙන ඉන්න ටීම් එක මොකටද රටේ ලොකු තර්ජනයක් මේක අපි හමුදාවන් පොලිසියන් උදාසීන කරන්නේ ඒක තේරුම් අරගන්න නැතුව මේ අපිට ආදරේට නරවිරුවන්ට මේක දෙන්න ඕනම උත්සවයකට ඉස්සෙල්ලා විනාඩි දෙක නිශ්ශබ්දතාවයක් තියන්න පුළුවන් පොලිස් නිලධාරීන් 300 කියස 20 පොලිස් නිලධාරීන් 320ක් මැරුවා හමුදාවේ 299ක් දනුවද මරලා තියෙනවා JP පොඩි කොල්ල දන්නේ නැහැ ඔක ස්මාර්ට්ෆෝන් වල ඉන්නුන් දන්නේ නැහැ ඔවා එතකොට කියයි ඒකෝ ලේකාලේ කරේ නැහැ කියලා. අපි හිතමු අපි අමතක කරමු 89 පොඩ්ඩකට. එතකොට අරගලේදී කරේ මොකද්ද? ත්‍ස්තවාදයක් නෙමෙයිද? පාර්ලිමේන්තුවට ගහනවා කියන එක. ඉවල් කිරි දෙනවා කියන එක ත්‍ස්තවාදයක් නෙමෙයිද? පැය පහකින් රට ඉවරයි. ආයි බංග්ලාදේශ අපි යන්න ඕනේ. නෑ. ඒකයි මම කියන්නේ ඒ වරද කරගන්න එපා. වරද කරගන්න එපා. අනිත් අයත් කියන්නේ වරද කරන්න එපා කියලා. අලි මහත්තයාලට අපි ඔක්කොම හුරු කියන සෙට් එකේ ඉතන ඉන්නවා මම නෙමෙයි කියන්නේ ඔක්කොම හුරු කියන සෙට් එකේ ඉතන ඉන්නවා ඒ මදිවට කරුණෙන් පිළියනුත් ඉතන ඉන්නවා අපි කොහොමද කල්සමක ඉඳන් එතනට යන්නේ බෑනේ අපිට යන්නේ ඒ දෙන්නටම බැරි වෙන්නේ ඒකයි එහෙමනම් ඉතුරු වෙන්නේ මිනිසාගේ දුක කඳුල ගඳ සුවඳ තිරන පොළේ පය ගාපේක සජිත් ප්‍රේමදාස මම යාගේ අලුත් නෙමෙයි තමයි ගෝලෙක්වත් නෑදෑකුවත් නෙමෙයි මම කියන්නේ ලොකු අධ්‍යයනකින් පස්සේ ඒකයි අපි මෙතනට ආවේ ඒ ගැන කියන්නේ ඒක තේරුම් අරගන්න කල්පනා කරන මං කියවට ප්‍රසාද කියලා කියන්නේ මේ මොකද්ද මේ කිව්වේ ඒවල අපි දැන් වැඩිමාල් මිනිස්සු අපිට තේරෙයි කොයිද අපිට වැරදුනේ කියලා ආයෙත් නම් වරද ගන්න එපා මේක ආයෙත් මට බෑ කවුරු බාගට කියලා ඔක කතාව කියන්න මට අවශ්‍යතාවයක් නැහැ මේ පාරේ මේ ප්‍රශ්න විසඳ ගමු ලංකාවේ ප්‍රශ්න 140ක්වත් අපි ඉවර කරලා නැතාව තව 60ක් එහෙමම තියෙනවා පොළවේ කොළ කැල්ලක් විසි කරපිට ගන්න මිනිහක් ඕනේ අපිට. මිනිහ දින්න අපිට විතරයි. එහෙම නේද? ඒකට ලෑස්ති වෙන්න. එම නිසා පළවෙනි එක අපේ තියෙන තැපැල් ඡන්ද දෙවෙනි එක සැප්තැම්බර් මාසේ 10 වෙනිදා අපේ දීදුන නිර්වන්ගේ මහා සමුළුව තියෙන සෝදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ. බල සැමෝම් අනිවාර්යෙන් මට මගේ ළඟට එන්න. මගේ කියන්නේ අපි ළඟට එන්න. අපේ රටේ ශක්තිය පෙන්නමු අපි කවුද කියලා. අපි මේ JP එකට තරගයක් UMP එකට තරගයක් නෙමෙයි. අපි කවුද කියන එක සජිත් ප්‍රේමදාස මහත්මයාත් සමාජ ජන බලවේගයක් දැනගත යුත්තේ එදාටයි. එදී 39 දෙනෙක් ඡන්දය දෙනවා එක්කෙනෙක් මිය ගියා. අත්තටම රට වෙනුවෙන් රට ගැන හිතලා දිනන්න ඡන්දය ඉල්ලන්නේ එක්කෙනයි. එයාගේ නම සජිත් ප්‍රේමදාස. අනිත් ඔක්කොම ඉල්ලන්නේ මිනිහ අපරක් ගන්න. බලන්න රණි කුසික මහත්තයා හොඳටම දන්නව පරදීනවා කියලා. ඉල්ලනවා. දන්න නාමල් මහත්තයා හොඳටම දන්නව බෑ කියලා ඉල්ලනවා.
අපේ සහෝදරයා නම කියන්න ඕනේ නැහැ. අපේ සහෝදරයා ජන්දිල්ලන හොඳට හොදන්න බෑ කියලා ඉල්ලන. ඒ පරද්දන්න ඉල්ලන. ලයිත්වම් බල මගේ තව යාළුවෙක් තමයි කවුද? දිලිප් ජයවීර. හොඳටම දන්නවනේ. බෑයි කියලා ඉල්ලන. 39 දෙනෙක් ඡන්දෙ ඉල්ලන්නේ මීයන 22යි මිනිස්සු ඉන්නේ. 1 කෝටි 7 ලක්ෂයි ඡන්දෙ දෙන්නේ. 39 දෙනෙක් ඉල්ලනවා. ඇමරිකාවේ ඉල්ලන්නේ 4 කෝටි ගණන්. කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු ඉන්දියාවෙත් එහෙමයි. මේකයි ලැතින් නාත්තගමු. asianmirror.lk